පාරමර පොට පිටින් යන ප්‍රශ්නයක් මට තිබුණේ හින්දා මම අහන්නේ දැන් අපි මිනිස්සේ කියලා කියන්නේ උසස් මනසක් කියලා කියනවලුනේ අපි කියන්නේ ඔව් එතකොට මේ බුද්ධාගමේදී මේ මුලේ ගැන මේ සාමාන්‍ය අර කුණප වලට විතර කතා කරාට වෙනම කතා කරන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් දන්න සත්ත්ව ලෝකේ වැඩිම මුලයක් තියෙන්නේ මිනිසා කියලා එතකොට ඒක ගැන පොඩි විග්‍රහයක් කරනවා නම් ඒක මම විඥානය කියන මාතෘකාව කතා කරනකොට ආරම්භයක් ලෙස කතා කරන්නට ඉන්නේ. ඉතින් සමහර විට මේක බුදුදහමට ප්‍රධානම එන්ට්‍රන්ස් එකක් වෙන තැනක් වෙන්න පුළුවන් සමහර කෙනෙක්ට. ඒ නිසා ප්‍රශ්නේ අහපින්න මම විස්තරයක් ගන්නම්. කොහොමද ඒකට බුදුදහමෙන් අපි විස්තර දෙන්නේ කියලා. නමුත් මේක විඥානය කියන මාතෘකාව එනකොට මම ආරම්භයක් ලෙස ටිකක් දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වුණා. එදාටත් අපි කතා කරමු. හරිනේ. මොකද හේතුව සමහරලාවට ඒක ඒ ප්‍රශ්නේ එන එක සාධාරණ. ඒක එන්නට ඕනේ. ඒක තමයි සමයාන්තර දැනුම එක්ක බුදුදහම විශ්ලේෂණය කරනවා කියන එක. බුදුදහමේ ප්‍රශ්න කරන්න තැන් තියෙනවා. පෘථිවියේ මුලින්ම සත්වයෝ ඇති වෙච්ච එකයි අපිට තියෙන සමයාන්තර දැනුමත් එක්ක කොහොමද මේක තේරුම් ගන්නෙ? Big Bang Theory and pot අපි කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රය. ඊට පස්සේ මනුස්ස පරිණාමය පරිණාමවාදය සබුදුදහමේ කියවෙන මානව පරිණාමය මොලය සහ සිත ඉතාම වැදගත් මාතෘකා දැන් මතක තියාගන්න ඕනේ ඒ මාතෘකා විද්‍යාත්මකව ගත්තම දැන් විද්‍යාව කියන මේන් ස්ට්‍රීම් එකයි බුදුදහම කියලා එකක් තියෙනවා ඒක බුදුදහම ලෝකයේ තියෙන ප්‍රධාන ස්ට්‍රීම් එකක් නෙවෙයි. මොකද බුදුදහම අදහන්නේ ලෝකයේ පස්වෙනි කොටසනේ. වැඩිපුරම ඉන්නේ ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය, Hindu ධර්මය, ආගම් නැති පිරිස, බෞද්ධ පිරිස. ඒ බෞද්ධ පිරිසනොත් 50%කට වැඩි ඉන්නේ මහායාන. 40 ගණන තමයි ථේරවාදී. නේද? 40 ගණන ථේරවාදී. ඒ බෞද්ධ පිරිස අතර. එතකොට ඒක නිසා මේක මේ ප්‍රශ්නේ එනවා කියන එක අතිශයින්ම සාධාරණයි. ඒක විය යුතුයි. එවයි විටින් විට මම ඒ නිසා තමයි ඔය සමාජාධාර දේශනාවෙදි මම විද්‍යාත්මක තොරතුරු කතා කරන්නේ. ඒකට හේතුව අපිට ඒක අවොයිඩ් කරලා යනවා කියන්නේ අපි වෙනම ලෝකයක ජීවත් වෙනවා වගේ. ඉතින් මේ දැන් තියෙන ටැන්ජිබල් දේ අපි කතා කරන්න වෙනවා. ඒකෙන් කියන්නේ විද්‍යාව ඔප්පු කරනවත් විද්‍යාවට බර වුණා කියන එකවත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ කතා කරේ වේදයේ තියෙන තොරතුරු සහ ඒවට එක්කනේ කතා කරලා තියෙන්නේ. ආත්ම සංකල්පය. එහෙමනේ කතා. ඒක වැදගත් ලිබරේෂන් එකට. නමුත් ඒවා කසාකච්ඡාට භාජනයකට. දැන් මම දෙසටක් මිත්‍යා දෘෂ්ටි කතා කරලා තියෙනවා. එතකොට ඒ නිසා ඔය ප්‍රශ්නය එන්නට ඕන එක. ඒකෙන් මම මේක සියල්ල තේරුම් ගත්ත කෙනෙක් නෙමෙයි. මීට වඩා මට වඩා මේක දස්සර විස්තර කරන්න පුළුවන් අය මේ සභාවෙත් ඉන්න පුළුවන්. නමුත් මම මේ ප්‍රශ්නේ අහපු නිසා බුදුදහමේ හැටියට කොහොමද ඒක අපි විස්තර කරන්නේ? දලව විස්තර කරගමු. ඒකෙදි අපි ගත්තොත් එතන තියෙන ක්‍රම දෙක මොලය සහ සිත. මේක ඔප්පු කිරීමක් නෙවෙයි. මොලේ තමයි අරමුණු ගැනීම අරමුණු හිතීම කියන දෙය කියන එක විද්‍යාව අපි කතා කරන දෙයක්. ඒක කියන්නේ න්‍යිරෝ සයන්ස්, බ්‍රේන් සයන්ස් කියලා කියනවා. මම කියන්නේ ඒකෙම ඇතුළේ තියෙන ප්‍රශ්න දෙකක්. දැන් Big Bang Theory එකට තියෙන ප්‍රශ්න තමයි thermodynamics වල තියෙන දෙවෙනි රූල් එක. එන්ට්‍රොපි කියන එකත් එක්ක Big Bang විස්තර කරගන්න බැරි එකක්. ඊට පස්සේ problem of horizon ඒ වගේ තියෙනවා ඒවා විස්තර කරගන්න බැරි ප්‍රශ්න ටික. ඒ වගේ මොලේ සම්බන්ධයෙන් තියෙන ඊටාම වැදගත් දාර්ශනික කතාව මම කියන්නම්. ඒක සමහර අය දන්නවා ඒවා. මෙතන ගොඩාක් ඒ ගැන අධ්‍යයනය කරපු වෛද්‍යවරු පවා ඉන්නවා. ඒකට තේරෙනවා ඇති. ඉතින් මේක සම්බන්ධයෙන් තියෙන දාර්ශනික පැත්තේ ජීව විද්‍යාත්මක දෙන්නේ දාර්ශනිකව තියෙන ප්‍රධානම ගැටලු දෙක තමයි පළවෙනි එක තමයි සබ්ජෙක්ටිව් experience අනිත් එක තමයි free will මේක විසඳගන්නට බෑ සමහර අයගේ අදහස කවදාවත් විසඳන්නට බෑ විසඳලක් නැහැ කවදාවත් විසඳන්න බෑ කියන එක තමයි කොහොමද අපි බුද්ධාවත් එක්ක එන්නේ එකට කියන එක අපි ඉස්පස්සේ ඊට පස්සේ කතා කරමු ඔබතුමා කිව්වා හරි මොලේ කරගෙන දෙන කුණම කොටාසියක් ලෙස පමණයි නමුත් පළවෙනි දේ කියන්නේ රූපේ දායකත්වය රූපේ නෙමෙයි
මොලේ කියලා හිතන්න කියනවා මම රූපයක් කියලා කියන පොදුවේ බුදුදහමේදී රූපය සහ නාමයෙන් සිත රූපේ දායකත්වය සිතට තියනවා කියන එක බුදුදහමේ පිළිගන්නවද පැහැදිලිව පිළිගන්නවා රූපයක් නැතුව පංචවෝකාර භවයේ සිතට පවතින්නට බෑ රූපේ බලපෑම දැඩිවම තියෙනවා ඒ නිසා ඔළුවට පහරක් වැදුනම පිස්සු වෙන කතා ඒ අමතක වෙන කතා ඒවා බුදුදහමේ ප්‍රායෝගික දේවල් නේවා ප්‍රතික්ෂේප කරන්න පිළිගන්නේ නැහැ ප්‍රායෝගික ඇස් දෙකල දකින්න පුළුවන් තේරවාද ධර්මයේ තියෙන ඒකට මම රිටන් එවිඩන්ස් එකක් ලෙස කියන්නම් අටුවාවේ තියෙනවා මේක විද්‍යාත්මකව ඔප්පුනාද නැද්ද කියන එක වෙනම කතාවක් මේකෙන් ගන්න තේරවාදීන්ගේ ආධ්‍යාසය අදහස කියන එක ගන්න පිත වර්ග දෙකක් තියෙනවා බද්ධ පිත සහ අබද්ධ පිත ඒ කියනවා අබද්ධ පිත පිතුනම අබද්ධ පිත කිපුනම සම්මිලාවක අර නිකන් මනසේ ඉන්ස්ටැබිලිටියක් අස්ථාවර භාවයක් එනවා එක එක වෙලාවට නිකන් අර ටිකක් පිස්සු වගේ වැඩ කරන්න සමහරවල් ටිකක් අර තේනවා අපි කියනවා සාමාන්‍යයෙන් කියනවා මෙයා අවුට් ගිහිල්ලා කියලා ඒ වගේ සමහර වෙනවා බද්ධ පිට අබද්ධ පිට කියලා. හැබැයි කියනවා තේරවාද අටුවාවේ මේ කියන්නේ විනය අටුවාවේ බද්ධ පිට කිපුනොත් බද්ධ පිට කියලා තියෙන පිට කියලා කියන්නේ මේ ඇතුලේ තියෙන පිට්ටාෂ ඇතුලේ තියෙන ගැඹුරෙන් තියෙන එක. ඒක කිපුනොත් සුවකල නොහැකි උමුතු භාවයක් තියෙනවා ඒ ජීවිතේ. සුවකල නොහැකි උමුතු භාවය. ඒක වෙනවද නැද්ද කියන එක පැත්තකින් තියමුකෝ අපි. මේකේ මොකද්ද කියලාද? සමහර අවස්ථා තියෙනවා බුදුදහමේ හැටියට සිතට රූපයේ ඉක්මවිය නොහැකි. රූපය තනිකර ඩොමිනන්ට් කරලා සිත යටපත් කරගන්නවා. සිතට තනිකර බලපෑමක් සිද්ධ කරන බව මේක කියනවා. ඒ නිසා රූපයෙන් සිතට තියෙන බලපෑම බුදුදහමේ පිළිගන්න එකක්. සිතෙන් රූපයට තියෙන පච්චාජාත ආදී ප්‍රත්‍ය රූපයෙන් සිතට තියෙන වස්තුවක් වීම සහ මෙන්න මේ කියපු අමුතුම බලපාන ගතිය. ඒකට මේ ෆිසිකලි කනෙක්ට් වෙලා තිබීමම ඒ කියන්නේ යම් ක්‍රමයකට තියෙනවා මේක එක යුනිට් එකක් එක ඒකකයක් ලෙස සලකන්නේ බුදුදහම හැටියට එක ඒකකයක් ලෙස අපි දැන් කතා කරන්නේ නාම රූප විනයට සම්බන්ධය කියලා අපි කතා කරන්නේ එතකොට ඒකත් අපි හිතේ තියාගන්නට ඕනේ මේ ඉස්සෙල්ලා බුදුදහම හැටියට මේ බලපෑමක් නැතුව නෙවෙයි තියෙනවා ඊළඟට දැන් මෙතන එනවා දැන් එනවා මොලේ කතාවට සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් මොලේ කියන්නේ මොකද්ද මොලේ කියලා කියන්නේ නියුරෝන ගොඩක එකතුවක් සහ ඒක අදහස් දරනවා කියලා කියන්නේ යම් යම් අත්දැකීම් වලට ප්‍රතිචාර දක්වනවා හිතනවා සිතවිලි පහළ වෙනවා ක්‍රියා කරනවා එතකොට අපිට හැමෝටම දැනෙනවා එක්තරා එක්ස්පීරියන්ස් එකක් සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එකක් හැබැයි මොලේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කිමිකල්ස් වල රසායනික ද්‍රව්‍ය මත ඒ වල ක්‍රියාකාරීත්වයක් උඩ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ හරිනේ එතකොට නමුත් අපිට දැනෙන මේ එක්ස්පීරියන්ස් එක රූපයකින් විස්තර කළ හැකිද මොකද්ද මේ අපිට දැනෙන එක්ස්පීරියන්ස් එක මොකද්ද මේ අරමුණක් ගන්නවා මේක දැනගන මේක ගැන හිතනවා දැන් මම මේක කතා කරනකොට ඔය පිංගුතුන් හරි ස්වාමීන් වහන්සේලා මොනවද හිතනවා ඇත්ද කියලා යම් අදහසක් මට එනවා මේක මෙහෙම කිව්වොත්ද වැටහෙන්නේ මෙහෙම කිව්වොත් වැටහෙන්නේ කියලා හිත ඇතුළේ යනවා යම් යම් වේගයක් මේ කියන්නේ යම් යම් තරගයක් කියන්නේ හිතවිල්ලක් පැටවත් ස්ට්‍රගල් එකක් තියෙනවා හිත ඇතුළේ කෙනෙක් එක්ක කතා කරනකොට මෙයාට තේරෙයිද හිතරිදෙයිද කොහොම කතා කරොත් හරිද මේක ලොකු කතාවක් හිත ඇතුළේ කියවන මේක සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් ඒ කියන්නේ ඒක රූපයෙන් විස්තර කළ හැකි දෙයක් නොවේ. මේක තමයි පළවෙනි තර්කය බ්‍රේන් සයන්ස් වලට එරෙහිව තියෙන. සිත කොන්ෂස්නස් කියන එක ගැන කතා කරනවා. මේ තියෙන අත්දැකීම සිතිවිල්ල බ්‍රේන් සයන්ස් වල විස්තර කරන්න මේ අදහස ආපු මෙකනිසම් එක ක්‍රමවේදය. මම ඉංග්‍රීසි වචන ගොඩක් පාවිච්චි කරායි මොකද හේතුව ඒ සයන්ටිෆික් මේක නිසා. ඒ මෙකනිසම් එක තමයි විස්තර කරන්නේ. හැබැයි සිතිවිල්ලේ හැටි සිතිවිල්ලේ ස්වභාවය විස්තර කරා නොවේ. ඒ නිසා නවතම ෆිලොසොෆිය තමයි බටහිර තියෙන strong emergence, weak emergence, strong emergence අහලා තියෙනවද දන්නේ. Strong emergence කියලා කියන්නේ මොළය නිසා මේ විද්‍යාත්මකව මම කතා කරන්නේ බුදුදහමෙන් නෙවෙයි මොළය නිසා අලුත්ම විඥාණය නැමැති යම් ධර්මයක් හටගෙන ඇත මෙය මොලයෙන් විස්තර කර නොහැක. ඒක strong emergence. උදාහරණයකට particle physics වලින් අපිට mechanism එක හදන්න බෑ evolution වලට. ඒක වෙනම තලයක්. strong emergence කියන අදහස තමයි යම් යම් causalities තියෙනවා නම් උඩ layer එක විස්තර කරන්නට බෑ සියල්ල යටේ. යටේකින් සම්පූර්ණයෙන් උඩට එන්නට බෑ. උඩේක බලලා ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් තියෙනවා ඊළඟට යටයකට එන්න වෙන්නේ මේක ਸਰව සම්පූර්ණයෙන් විස්තර කරන්න බැරිය. ඒ නිසා subjective experience කියන එක විද්‍යා neuroscience වලත්
හරියට විස්තර කරගන්න බැරි ලොකු ඩිබේට් එකක් ගැන කතා කරමු. ඊළඟට ෆ්‍රී විල් කියලා කියන්නේ අපිට නිදහස තියෙනවා අපේ අදහස් අනුව ක්‍රියාත්මක වෙන්න. දැන් ෆ්‍රී විල් එක කියන්නේ. ඒ ෆ්‍රී විල් එකේදී අදහස් කරන්නේ මට මෙසේජ් කර හැකියව තිබුණා, මෙසේජ් කර හැකියව තිබුණා. ෆ්‍රී විල් එක නිසා තමයි අපි ලීගල් සිස්ටම් එක නීතිය පවතින්නේ. යමෙක්ට දඬුවම් දෙන්නේ ඇයි? යමෙක්ට දඬුවම් දෙන්නේ වගකීමක් තියෙන නිසා. ඔබ මෙසේජ් නොකර ඉන්න තිබුණා කියන එකනේ කියන්නේ. ඔන්න මිනිහෙක් මැරුවා. අසාධාරණයි. ඇයි දඬුවම දෙන්නේ? රොබෝ කෙනෙක්ට දඬුවම දෙයිද? නෑ. මොකද ඒක වැඩ කරනවා. වාහන දැන් ගිහිල්ලා වාහනේ හැප්පුණොත් වාහනේට දඬුවම් දෙන්නේ මිනිස්සයාට. මිනිස්සු වාහනේ අරන් හිරේ දාන්නේ නැහැ නේද? ඇයි ඒ වාහනේට ෆ්‍රී විල් කියලා එකක් නැහැ? ඒක අර පදවපු විදිහට ඇලෙක්සරේට් කරපු දේ යනවා ඔහේ. නැත්තම් කියනවා වාහනේනේ මැරුවේ මම නෙවෙයිනේ කියලා මිනිහේ තර්ක කරත්තු. වාහනේට දඬුවම් දෙන්න කියලා. ඒකේ ඒකට විඥානයක් මොකක්වත් එකක් ෆ්‍රී විල් එකක් නැහැ. එයාට බෑ ඔහොම මිනිහෙක් ඉන්නවා කියලා එයා හැරෙන්නේ නැහැ අනිත් පැත්තට. එයා බ්‍රේක් එක ගහන්නේ නැහැ. එයාට එහෙම හැකියාවක් නැහැ. එනිසා ෆ්‍රී දඬුවම් දෙන්නේ මිනිස්සයාට තියෙන චොයිස් එකක්. දැන් බලන්න න්‍යිරෝ සයන්ස් වලට දාලා. බ්‍රේන් ඊස් අ ක්ලෝස්ඩ් සිස්ටම්. වැහිච්ච දෙයක්. ක්ලෝස්ඩ් සිස්ටම් එකක් කියලා කියන්නේ මේ හැමතිස්සෙම මේක ෆ්ලක්ස් එකක නෙවෙයි තියෙන්නේ. ඇතුළට එනවා එළියට එනවා නෙවෙයි. මේකේ තියෙන රසායන මට්ටම් දේවල් නියතයි. යම් යම් ආහාර පාන ගැනීමෙන් උඩපල්ල යන්නට පුළුවන්. සංඛ්‍යාව න්‍යිරෝන වල අඩු වැඩි වෙන්නට පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් මේක යම් කිසි මටීරියල් වස්තු වල තියෙන දෙයක්. දේවල් වල. බටහිර දර්ශනයේ හැටියට මටීරියලිසම් වලදී රූපය නම් හැමතිස්සෙම තියෙන්නේ. ඒක තමයි කෝසලිටි හේතුඵලය කියලා එක. බටහිර කතා කරන හේතුඵලය අපි කතා කරන එක නෙවෙයි. අපිට ඇතුළත්. අපි කියන්නේ මේක නිසා මේක හටගත්තා. මටීරියලිසම් වල තියෙන හේතුඵලයේ තමයි භෞතිකවාදයේ තියෙන හේතුඵලයේ තමයි මේක ඇවිල්ලා හැප්පුණා මේක යනවා. හැම හේත් භෞතික හේ ඵලයක්ම යම් භෞතික හේතුවක් නිසා තීරණය වී ඇත. අපිට කියන්න පුළුවන් මේක ඇවිල්ලා වදින කෝණේ යනවා මේක කොහෙටද විසිවෙන්නේ කියලා. අපි ඉගෙන ගන්න ඕනේ නේද? ෆිසික්ස් වලදී. ප්‍රක්ෂිප්ත කියලා ඉගෙන ගන්නවා, ඝට්ටනයේදී වෙන මේවා ඉගෙන ගන්නවා නේද? ඒක මනින්නට පුළුවන්, ප්‍රෙඩික් කරන්න පුළුවන්. උල්කාපාතයක් එනකොට පෘථිවියට කොතනද වැටෙන්නේ කියන එක යම් ඇකියුරසිකින් කියන්න පුළුවන්. මොකද ඒක එන විදිහ අපිට පොඩි වෙනස්කමක් කරගන්න යනවා නේද? මේ තමයි භෞතිකවාදයේ ලක්ෂණ. මොලේ anu භෞතික දෙයක්. රසායන anu භෞතික දෙයක්. බැරි වෙලා හරි ඔන්න හිතන්න යම් කිසි අරමුණක් ආවොත් යම් කිසි දෙයක් ආපු වෙලාවට මිනිස්සෙක් දැන් රියැක්ට් කරලා මැරුවා කියන්නකෝ. මේක භෞතිකම දෙයක් නම් මොලේ නම් මොකද වෙලා තියෙන්නේ? යම් කිසි රසායනික ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙලා ඒ අණුව ගිහිල්ලා මැරුවා. අතිශය දියුණු තාක්ෂණයක් තිබුණා. කියන්න පුළුවන් මේකේ තියෙනවා වෙන ප්‍රතිවර්ග මේ ඔක්කොම කතා කරන්න දෙන්නේ ප්‍රශ්නේ අපි නම් උත්තර කියන්නේ උත්තරේ නැත්නම් මේක ගොඩක් අයට සමහර නීරස වෙන්නට පුළුවන් නමුත් ප්‍රශ්නයක් ආපු නිසා සා වැදගත් නිසා බොහෝ අයට මම ප්‍රශ්නේ අහන්නේ මොකද මේක ලොකු ඩිබේට් එකක් තියෙන දෙයක් බුදුදහමට. එතකොට දැන් මේකේ තියෙනවානේ යම් රසායන ද්‍රව්‍ය ටික. අතිශය රසායන මේ තාක්ෂණයක් ආවොත් අපිට මේ බිලියන ගණනක් තියෙන නියුරෝන්ස් ටික ගණන් කරලා තියෙන සියලු කිමිකල්ස් ටික ගණන් කරලා මේ මෙකනිසම් එක හදලා අපිට ඇල්ගොරිතම් එකක් නැත්තම් රටාවක් නිර්මාණය කරන්නට පුළුවන්. මේ මට්ටමේ කිමිකල්ස් මේ විදිහට තිබුණොත් ඒ වෙලාවට මේ රූපය ආවොත් මෙයාගේ ක්‍රියාකාරීත්වය මෙසේ විය යුතුයි කියලා හදන්නට පුළුවන් ඇල්ගොරිතම් එකක්. මොකද හේතුව භෞතික වස්තුවල අනාගතය ප්‍රෙඩික් කරන්නට පුළුවන්. පැහැදිලිද? ඒ මේ තියෙනවනේ යම් වස්තු එක. එතකොට මේක આવොත් මෙසේ ක්‍රියාත්මක වෙන්නේ මේ තියෙන මට්ටම අනුව. එතකොට මිනිහෙක් මරලා තියෙන්නේ මිනිස්සයා නෙමෙයි මිනිහෙක්. එයා අති මැරිලා. ඒ කිමිකල්ස් ටික රියැක්ට් කරපු ක්‍රමයට මැරිලා. ඔහුගේ වසඟයේත් නැහැ. මොකද තිබුණේ මරන්නටයි. Everything becomes predetermined. ඒක හැටියට. ක්වොන්ටම් සයන්ස් වල කියනවා possibility predict කරන ක්‍රමයක්. ඒක මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා
වසඟයේ නැති බව වෙනවා. වසඟයේ නැති වෙච්ච ගමන් දඬුවම් දීමක් කළ නොහැකි. දැන් අපි හිතුවොත් එහෙම ඔය දේශනාව මේ පින්වතුන් ස්වාමින්වහන්සේලා අහන්නේ නියුරෝ සයන්ස් හැටියට ඒ තිබිච්ච නියුරෝන් වල ක්‍රියාකාරීත්වය නිසා ඇවිල්ලා ඉඳගෙන අහන්න ඉඳ ගැනිලා සවන් දෙන්නට වෙලා මම මේ කතාව කරන්නේ ඒ තිබිච්ච මට්ටමේ හැටියට කතාව කරන්නට සිද්ධ වෙලා මගේ අතින් කතාව වෙනවා මම කරනවා නෙවෙයි කෙනෙක් අහන්න පුළුවන් ලස්සන තරකයක් එහෙනම් බුදුදහමේ ආත්මයක කොහොමද විස්තර කරන්නේ නැහැ බුදුදහමේ කියන අපි විඥාණයට ආවට පස්සේ අපි කතා කරනවා සබ්භ්‍යාපාර භව අභ්‍යාපාර භව සබ්භ්‍යාපාර වර්ග දෙකක් තියෙනවා හේතුඵලයේ සබ්භ්‍යාපාර භව සිතේ සබ්භ්‍යාපාර ඒක අපි එදාට කතා කරා කොහොමද ආත්මවාදයකට යන්නේ නැතුව කතා කරන්නේ ඒ නිසා මේක ප්‍රශ්න තියෙන තැනක් බට බෙරදිග දර්ශනයේ තියෙන අදහස තමයි දැන් සාමාන්‍ය බටහිරයත් තියෙන මේක strong emergency නෝ නැත්නම් free will එක නැති වෙනවා මේක සාමාන්‍යයෙන් අපි අත්දකින්න එකක් subjective experience එක අපි අත්දකින්න දෙකක් එහෙනම් මේක මොලේට අමතරව වෙනම දෙයක් තිබිය යුතුයි සිත කියලා මේක තමයි බටහිර දර්ශනය කොහොමද අපි සිතයි මොලේ අතර සම්බන්ධය විස්තර දැන් වෙනවා ප්‍රායෝගික ප්‍රශ්නෙට අපි දන්නවා මොලේ යමාර කැලේ ඉවත් කරන් පිට සිතේ සමහර abilities නැති වෙනවා මතකයේ දුර්වල වෙනවා ගණිතමය හැකියාව නැති වෙනවා දර්ශනමය හැකියාව නැති වෙනවා චින්තාමය හැකියාව දුර්වල වෙනවා මොලේ damage වෙනවා brain damage එකක් වෙනවා කොහොමද මේක අපි විස්තර කරන්නේ අපි කිව්වා දැන් එනවා බුදුදහම් පැත්තට සිත සහ රූපය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා රූපය සහ සිත අතර සම්බන්ධයක් තියෙනවා බද්ධ පිට කිපුනම මේ හදේ වස්තුවේ තියෙන හිත හදේ වස්තු අතර පිට ගියොත් එහෙම කොහොම මැරෙනවනේ මිනිහ නේද මේ වෙන වෙන තැන් වලින් මේක සිද්ධ වෙලා බුදුදහමේ හැටියට කොහොමද මුතුනා කියලා කියන්න වෙන්නේ මේ රූපයේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනකොට මේ හිත විකෘතියටපත් වෙනවා පවතින්නට බැරි වෙනවා ඒ කියන්නේ රූපයෙන් ලොකු දහයකත්වයක් තියෙනවා නාමයට ඒ වගේ මේ නියුරෝන්ස් වලින් ලොකු බලපෑමක් තියෙනවා සිතට ඒක ලොකේෂන් වයිස් වෙනස් වුණාට තේරවාදයේ හැටියට හිත තියෙන හදවත ඇතුළේ ඒකත් කියන්නට එපේ තියෙන හදවත ඇතුළේ ඒක ඔප්පු කරන්න කියන්නේ ඒක භාවනා අධ්‍යක්ීමක් අනුව ලබා ගන්න දෙයක් සාමාන්‍යයෙන් තාටු ආවේ තියෙන විස්තරය. බුදුරජාණන් වහන්සේ කියලා නැහැ කොහෙත් තියෙන්නේ. බුදු දේශනාවේ නැහැ. ත්‍රිපිටකේ. මෙතකොට කොහොමද විස්තර කරන්නේ? මේ මොලේ තියෙනවා මෙතන මෙතන තියෙනවා හදවත. රූපයේ සිටේ තියෙන গুপ্ত ලක්ෂණ දෙකක් තමයි ඒවා මේ ඉස්සරහට එන්න ඕනේ පාඩම්. සිත මෙතන තිබුණාට මුළු රූපයටම එකපාර බලපානවා. ඒකට කියනවා පච්චාජාත ප්‍රත්‍ය කියලා පටාලි. පච්චාජාත ප්‍රත්‍ය පච්චාජාත චිත්ත චේතසිකා ධම්මා පුරේජාතස් ීමස්ස කායස්ස පච්චාජාත පච්චේන පච්ච මුළු කයට බලපං මෙතන තිබුණාට මුළු එකට බලපං ඒක නිකන් අමුතු গুপ্ত බලයක් ඒ කියන්නේ මේකයි මම මේක එක යුනිට් එකක් ධර්මයේ හැටියට කර්මයෙන් බලපාවු එක යුනිට් එකක් රූපයත් තමන්ගේ ලොකේෂන් එකෙන් පරිබාහිරව ලොකු බලපෑමක් සිද්ධ කරන එක එක රූප කලාපයක තියෙන ඕජාව මුළු රූප සියල්ලටම බලපානවා එක රූප කලාපයක තියෙන තේජෝව අවට තියෙන රූප කලාප වලට බලපාන ෆිසිකලි සම්බන්ධයක් නැතුව දුරින් තිබුණත් එක යුනිට් එකේ නම් බලපෑම සිද්ධ වෙනවා බොහෝ දුරට දැන් ඔන්න අපි ඇප්ලයි කරනවා මොලේ තියෙනවා යම් කිසි සෛල ටිකක් බුදුදහමේ හැටියට ඒ සෛල ටික ඒ දායකත්වය කරනවා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ සංගීතමය හැකියාව සෞන්දර්යමය හැකියාව දර්ශනමය හැකියාව ගණිතමය හැකියාව මේ සියල්ලම දායකත්වයේ මෙතන තියෙනවා අපි ඉගෙන ගන්න පරිදි විද්‍යාවේ මේ කොටස් ටිකෙන් ලොකු බලපෑමක් තියෙනවා මෙතන තියෙන හිතට මොකද රූපයට එසේ බලපා හැකි බව තේරවාදී පිළිගන්න එක. එතකොට යම් යම් කොටස් ඉවත් කරනකොට ඒ හැකියාවන් සිතට නැති වියම. එතකොට සිත කියන එක ඩිපෙන්ඩන්ට් ඔව් රූපේ මත බලවත් පවතින එකක්. හැබැයි මේක බලපාන්නේ අණ්ඩජ ජලාබුජ ආදී මේ ඝන ශරීර සහිත සත්වයන්ට. හේතුව එකපාරකුත් මං කියලා ඇති අපිට අහසට ඉගිලෙන්නට ඕනේ නම් තටු ගහලා ඉගිලෙන්නට පුළුවන් බර්නියුලි නියමයෙන් වේගයෙන් ගිහිලා ඉගිලෙන්නට පුළුවන් පල්ලෙහාට ලොකු බලයක් නැතුව රොකට් එකක් ලෙස යන්නට පුළුවන් මේ මොන ක්‍රමයෙන් ගියත් මූලික සිද්ධාන්තයේ ගුරුත්වයට එරෙහිව බලයක් ඇතුළත තියෙනවා ඒ වගේ සිත හට ගන්නට තියෙන කර්ම ආදී සාධක වස්තු රූපය ආදී සාධක ඇතිකල්හි සිතර පහළ වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි මොලයක් නැති අරූපී සත්වයෝ බ්‍රහ්මයෝ ආදීන් ගැන අපි කතා කරන්නේ. එහෙනම්
පංචබෝකාරයෙහි නැත මේ මනුස්ස ලෝකයේ ආදීෙහි සිතට අත්‍යවශ්‍යයි මේ කියන අංගෝපාංග ටික ඒ අවශ්‍ය වූ පමණින් අනිත් ලෝකවල ඒකේ අවශ්‍යතාවයක් අනිවාර්යෙන් නැහැ. ඒ කියන්නේ කුරුල්ලට ඉගිලෙන්ට වෙන්නෙම තටු ගහලා වගේ මිනිස්සයාට මොලේ ඇති කල්හිම තමයි මේ චින්තාමය හැකියා ආදී වර්ධනය වෙන්නේ. එනිසා ලොකු බලපෑමක් මොලේ තියෙනවා. නමුත් මොලේ නෙවෙයි සිත තේරවාදයේ හැටියට මොලේ බලපෑමට අතිශයින්ම භාජනය වෙච්ච දෙයක්. හැබැයි ඒක වළංගු වෙන්නේ මිනිස්ස තිරස්ථාන ආදී සත්‍යයන්ට. එතන මොලේ ප්‍රමාණය අඩු වැඩි වෙනකොට මේක ලොකුවට බලපාන. ඒ නිසා තමයි කුඩා කාලයේ හැකියාවන් වර්ධනය වෙච්ච වෙලාවේ හැකියාවන් මේවල බලපෑම සිද්ධ වෙනවා. ඒ නිසා ඒ යෝනියට ඒ සත්ත්වනිකායට කුඩා මොළය ලොකු මොළය ආදී සිද්ධ වෙනකොට ඒ බලපෑමත් පැහැදිලිවම තියෙනවා. ඒ නිසා සත්තුන් අතර ඉන්ටෙලිජන්ස් වල ලොකු ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. මේ විදිහට තමයි පෞද්ගලිකව මට උත්තරය දෙන්නට පුළුවන් මොළය සහ සිතේ බලපෑම ගැන. එතනින් ඉදිරියේදීත් අපි යම් යම් දේවල් කතා කරන්න සූදානම්. අපි කතා කරන්නට සිද්ධ වෙයි. මෙලස්පත් කරගන්න දිනාව කුසල සම්භාරය තව තවත් ධර්ම ඥාන භවනා ඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු උපනිශ්‍රේ වේවා. තව තවත් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.